හා යාලුවනේ හැමෝටම සුබ දවසක්. ඉතින් මම ගොඩක් දවසකට පස්සේ කියන්නේ තතියකටත් පස්සේ තමයි මේ අලුත් වීඩියෝ එක හදන්නේ. ඉතින් මම රැන්ඩි. මගේ මේ වීඩියෝ එක සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කියන හුල්මන් සම්බන්ධයෙන් කතා. ඉතින් ඒකට හරියන වීඩියෝ එකක් තමයි මේක. මේ අවිත ප්‍රසිද්ධ ටවුන් එකක් තමයි. ඉතින් ඒ ටවුන් එක කොහෙද, බිල්ඩින් එක කොහෙද, ඒ දේවල් කියන්න එපා කියලා තමයි මට මගේ යාළුවගෙන් අදහසක් මට හම්බ වුණේ. ඒ හින්දා මම ඒක ගැන කියන්නේ. ඉතින් යම් MOP කතාවට මම දැන් නුවර ඉඳලා රත්නපුර පැත්තට යන ගමන්. ඉතින් ඒ පැත්තේ තමයි මේ තැන පිටලා තියෙන්නේ. ඉතින් ප්‍රසිද්ධ ටවුන් එකක්. හැබැයි ඒ ටවුන් එකේ බිල්ඩින් එකක් තියෙනවා. ඒ බිල්ඩින් එකේ කවුරුත් බිස්නස් එකක් හෝ කිසිම දෙයකට ඒ බිල්ඩින් එක යූස් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ තැන තමයි මම දැන් යන තැන. ඉතින් එතන කියන්නේ රාත්‍රියේම ගොඩක් සද්දබද්ද ඇහෙනවලු. සමහර විට ලාවට ගෑනු කෙනෙක් ඇවිදිනා වගේ පේනවා, එළියට දුරට පේනවා. අන්න ඒ වගේ කතාවක් තමයි කියන්නේ. ඉතින් ඒකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා බලන්න තමයි යන්නේ. ඉතින් ඒ ගමේ කට්ටිය අතරේ මේ බිල්ඩින් එක ගොඩක් ප්‍රසිද්ධයි. ඒ වගේ දේවල් වෙනවා කියලා. ඉතින් ඒ හින්දා තමයි මම දැන් ඒ තැනට යන්නේ. ඉතින් මම බිල්ඩින් එකේ ඉස්සරහා කැල්ලව මොකද පින්නන්නේ, කොතනද තියෙන්නේ ඒවා මොකද කියන්න. මම ඇතුලේ එයා කියන තැන, ඒ තැනට ගිහිල්ලා වීඩියෝ එකක් අරන් පෙන්නලා තිනවා මොකද්ද එතන වෙන්නේ කියලා. ඇත්තටම මේක මේ පාළුවිච්ච බිල්ඩින් එකක්. ඒකේ පරණ කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ බිල්ඩින් එක හදන කාලේ බස්ලා හදාගෙන ඉන්න වෙලාවේ රෑ කොමාරි ඔන්තර බීලා ඉඳලා තියෙන්නේ. ඉතින් යාළු කෙනෙක්වත් එක්කන් වෙලා තියෙනවා ඒ බිල්ඩින් එකට. ඉතින් එහෙම ඉද්දි මොන හරි වෙලා එතන මේ එඩ්වින් කට්ටිය වැඩින්නේ. ඒතර ගෑනු එක්කිනා එතන මේ එයාට ඉන්න අමාරු තත්ත්වයක් උදා වෙලා එතනින් එයා ඉක්මනට යන්න එතනින් පැනලා දුවන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට ඒ දුවගෙන යන වෙලාවේ අඳුරේ පොඩක් අඳුරු වෙන. ඒතර කරන්ට් එකම නැහැ මං හිතන්නේ හදන වෙලාවේ. දුවගෙන ගිහිල්ලා කොහොම හරි වැටලා තියෙනවා අර ලිෆ්ට් එකක් හදන ඒ වලට තමයි වැටලා තියෙන්නේ. වැටිලා ඉතින් එයා එතනම නැති වුණා. ඉතින් ඒක තමයි එතන කතාව. ඉතින් එතනින් තමයි ඔය හොල්මන් සීන් එකක් ඒ හරිය තියෙනවා කියලා ඒගොල්ලෝ කිව්වේ. ඉතින් එතන ගොඩක් අය බය වෙලා තියෙනවා. තාමත් ගම්මේ මිනිස්සු අතර ඒ කතාව ඇත්තක් බවට තමයි තාමත් තියෙන්නේ. ඉතින් ඒ හින්දම තමයි මම එතනට ගියේ බලන්න. ඉතින් මටත් බලන්න හිතුණා. මම ඇත්තටම කියනවා නම් හොල්මන් ගැන එච්චර විශ්වාසයක් තියෙන කරන කෙනෙක් නෙවෙයි. ඒ හින්දා මම පොඩ්ඩක් ඒක ඇත්තද බොරුවක්ද කියලා චෙක් කරන්න තමයි ගියේ. ඉතින් ඒ වෙලාවේ ගිය වෙලාවේ ගොඩක් වහිනවා ඒ පැත්තේ. ඉතින් ඒක ඔයගොල්ලන් වීඩියෝ එක බලාගන්න පුළුවන් සද්දෙත් එක්ක. ඉතින් මම බිල්ඩින් එකේ එළිය පැත්ත හෝ ඒක කොතනද තියෙන්නේ කියන එක ඔයගොල්ලන්ට මම කියලා නැහැ. හේතුව එහෙම රික්වෙස්ට් එකක් මට ආවා. ඇයිද මේ බිල්ඩින් එකේ අයිති කටින්නානේ. ඉතින් ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් වෙයි කියලා තමයි කිව්වේ. ඒ හින්දා ඒ මම බිල්ඩින් එකේ එළිය පැත්ත හෝ ඒ නගරේ මොකද්ද කියන එක හරියට ඔයගොල්ලන්ට පැහැදිලි කරලා නැහැ කියලා නැහැ. ඒ හින්දා තන විතරක් ඇතුලේ මම පෙන්නලා තිනවා. ඇත්තටම එතන ගියාම පාළු ගතියක් තියෙන තැනක් තමයි ඔය තැන. ගොඩක් පාළුයි ඒ වගේ තැනක් තමයි. ඉතින් මම මේ ලොක්ඩවුන් එකේ තමයි මේ බයික් එකේ වුණත් යන්නේ. ඉතින් පොලිසියෙන් චෙක් කරයිද දන්නේ නැහැ. ඉතින් ඒ වැඩේ මෙනුවෙම තමයි මේ යන්නේ. ඉතින් ඒ ටික තමයි යාළුනි කියන්න තියෙන. ඊට පස්සේ අපි එතනට ගියා, ගිහිල්ලා බැලුවා. ඉතින් එතන ඇත්තටම පාළු තැනක් විදියට තමයි තියෙන්නේ. බය හිතෙන තනින්ගෙම යනවා නම් බයයි. මම යාළුවෙක් එක්ක තමයි ගියේ. ඉතින් තනින්ගෙම යනවා නම් පොඩි බයකුත් දැන්න තැනක්. ඒ කියන්නේ ගොඩක්ම පාළු වෙලා තියෙන්නේ. කිසිම කෙනෙක් ඒ අවටවත් නැහැ. ඉතින් මොනාටවත් යූස් වෙන්නේ නැති
පාලු වෙච්ච බිල්ලින් නැහැ තමයි ඔක. ඉතින් හදලා ඊට පස්සේ මොකක් වුණාද මන් දන්නේ. හදලා ඊට පස්සේ ඒක ඔම්ම අතරලා දාපු තැනක් තමයි ඔක. ඉතින් විප්පා විප්පා කියලා යාළුවෙක් ඉන්නා. එයා තමයි මේ කතාව මට කිව්වේ මේ වගේ දේවල් එතන වෙනවා කියලා. ඉතින් ඒ හින්දම තමයි මම එතනට ගියේ බලන්න මොකද්ද ඒ தத்துவ කියලා ඇත්ත නැත්ද දැනගන්න. ඉතින් එයා තමයි කිව්වේ කියලා බලලා එතන පුළුවන් නම් වීඩියෝ එකක් හදලා දාන්න කියලා. ඉතින් ඒක තමයි මම එතනට ආවේ. ගිහිල්ලා බැලුවා පාළුවේ කවුරුවත් නැහැ. ඒකේ වවුලෝ නුනම් එතන ඉන්නවා එතන ඒ බිල්ඩින් එක උඩ තරුවේ. එහෙම දැනක් තමයි ඒ තැන. ඉතින් හොල්මන් ඉන්නවද නැද්ද? හොල්මන් නම් අපි දැක්කේ නැහැ. නිකන් පොඩි පොඩි සද්දෙයිම ඇහෙනවා. උලම් පාර අර ඒවා හොඳටම තියෙනවා එතනට. ඒ වගේ දැනක් තමයි ඒ තැන. ඉතින් ගිහිල්ලා බැලුවා හොල්මන් ඇත්තට දැක්කේ නැහැ. අපි දෙන්නේ කී හින්දාද මන් දන්නේ නැහැ. මට නම් ඒක විශ්වාසයකුත් නැහැ. ගිහිල්ලා බැලුවා මොකුත් නැහැ. ඊට පස්සේ අපි එතනින් හැරිලා ආවා. ඉතින් ඔම්ම ගියාම පොඩ්ඩක් ඉස්සරහට ගියාම ඔයාලන්ට මේ බිල්ඩින් එකේ අපි ඇවිත් ඉපු මේක බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් මගේ channel එකට like එකක් දාන්න, comment එකක් දාන්න, share පාරක් දෙන්න. ඉතින් ඒත් එක්ක subscribe කරලා support එකක් දෙන්න. හොඳ video එකක් ඉස්සරහටත් මම අරන් එන්න. මෙතනින් තමයි දැන් අපි උඩට යන්න ඕනේ. ඔයාලා අර පරණ දොරක් පේනවා ඇති. ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඔන්න දොර ඇරියා. එළව දෙයක් පේන්නේ නැහැ. මං ගාවක් වගේම තමයි අපි තියෙන්නේ. හොඳට වයින්වත් එක්ක මේ පැත්ත. මෙන්න මේ පැත්ත. පැත්තත් පඩිපලක් යන්නේ උඩට. අප වැහුණා බලමු මේ කද්ද තත්ත්වය කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ උඩ පරණ කාමරයකුත් තියෙනවා. පොඩ්ඩක් බයිතන තැනක් විදියට තමයි තියෙන්නේ. බලමු තායිස්ලාණි කියලා බලමු. මෙන්න ඊට තව කාමර තියෙනවා මේ පැත්තේ. අප්පෝ අඳුරුම අඳුරුයි. අඳුරුම අඳුරුයි. ටෝච් එක තරන් ආවා කොයිකටත් එක කියලා. මේ බලන්න මෙන්න මේ විදියට තමයි පේන්නේ. තමයි පේන්නේ. ඉතින් සම්පූර්ණ අඳුරු තැනක්. මේ පැත්ත බලමු.
කොමන්තරේ මේ මාන පිටීටන් අමුතු විදියටම තමයි තියෙන්නේ. ඉතින් බලමු මොනවද කියලා. මේක ගොඩක් කාලයක් තිස්සේම වහලා තියෙන මේ ගොඩනැගිල්ලක්. කිසිම දෙයකට යොදව ගන්න නැති ගොඩනැගිල්ලක් තමයි මේක. ඉතින් මේකේ තමයි ඔය සීන් එක තියනවා කියලා කියන්නේ. ඉතින් ආරංචියට එක්ක ආවේ පොඩ බලලා යමු කියලා. හැමතැනම වවුලෝ එහෙම මේ බිල්ඩින් එකේ උඩ තට්ටු ඉන්න විදියට තමයි පේන්නේ. හැමතැනම මුං ජරා කරලා ඉන්නේ. ඉතින් එහෙම තමයි. බැලු බැලමට නම් එහෙම සීන් එකක් අනිවාර්යෙන් තියෙන විදියක් තමයි පේන්නේ නම්. මේ තියෙන්නේ මේ මේ බිල්ඩින් එක ගොඩක් ලොකුයිඳ වැලිනියෙම තමයි ඉන්නේ උඩ. මේ හැමතැනම ජරා කරලා ඉන්නවා පේන ඇති. කූඩු කූඩු එහෙම තියෙනවා උඹේ. ඔය තියෙන්නේ වැලිනි කූඩු. එහෙම ප්ලේස් එකක් තමයි මේක. බලමු තව ඇතුලේ තියෙනවා. ගිහිල්ලා බලමු කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඇතුල් පැත්තත්. හුලම් පාරත් සැර හුලම් පාරකුත් තියෙන අද දවසේ රැස්සත් එක්ක අපි ආවේ හරි අමාරුවෙන් ආවේ ඇතුල. ඉතින් බලමු කොහොමද කියලා මේ තියෙන්නේ. කලින් ගිය තැන තමයි ඔක්කොම තෙමිලා උල් වෙලා තියෙන්නේ. ඉතින් මෙහිදී ඕල්මනක් නැත්තම් තමයි පුදුමේ නේද? ඔන්න දැන් අපි ඇතුළේ ඉන්නේ බලන්න. බෙත්තිය පන්නිකර කළු පාටට තමයි තියෙන්නේ. කිසිම එළියක් නැහැ. ඉතින් වැහිලම තමයි තියෙන්නේ. ඕ කද්ද සද්දේ. ඉතින් ඒක තමයි සත්‍ය. ඔයගොල්ලෝ දකින්න ඇති. දැන් ඉතින් මෙතන රෑ වෙලා තියෙන්නේ ටිකක්. දැන් මෙතෙන් ගියොත් තමයි හොඳ. ඒකත් මේ උඩට නැගලා ආවෙත් පඩි බලක් පොඩ්ඩක් හරි අමාරුවෙන් ආවේ වහිනවත් එක්ක. ඉතින් හොල්මන් තියෙනවද නැද්ද කියන අපි දැක්කේ නෑ හොල්මන්. හැබැයි පොඩි පොඩි අමුතු සද්ද නිකන් දැනත් ගොඩක් පාළු ගතියක් තමයි පේන්නේ. එහෙනම් අපි දැන් මෙතනින් යනවා.